नमस्कार वीवा बुदुरुवेनेट समदा बुदुहिमी सारनयामी नमस्कार वीवा दमरुवेनेट समदा सदहम सारनयामी नमस्कार वीवा संगरुवनेट समदा महासंग सारनयामी नमस्कार वीवा तुनुरुवनेट समदा तिसारन सारनयामी साधु साधु नमो बुद्धाय श्रद्धावंते पिनुतुनि अदमी पिनुतुन मूलवेला मे हेम दिना मे लोकयाटत धर्मदाने लबा देन पिनुतुनि धर्मयक ඇසුරු කරන කෙනෙකුගේ සිත සාන්ත බවට පත් වෙනවා. දමණය වෙනවා, ඒ වගේම තමයි නියුණු ඇත්තෙක් බවට පත් වෙනවා. ඒ ලාභේ යම් මිනිසෙක් ලබා ගන්නවා නම් ඒ ලාභේ ලබා ගන්නට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන පැහැදිලයි. ඒ වගේම තමයි හිත දමණය කරන ධර්මයේ ගැන හිත පහදවගෙන තමයි අපිට එහෙම කරගන්න තියෙන්නේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් ඔබ වේවා, අපි වේවා, අපි ජීවත් වෙන පරිසරයේ වේවා, එහෙම නැත්නම් ගමන බිමනක් යද්දි ඔබ ඔබේ ඇස් දෙකින් කොච්චර මිනිස්සු දැකලා ඇද්ද නේ? සත්තු දැකලා ඇති. ඔබ ඔබව කන්නාඩියනොත් දකින්න. ස්පියන් කල්පනා කළාම හිටපු ගමන් ඔබේ හිතේ චිත්‍රපටිය වගේ ඔබේ පුංචි කාලෙත් ඔබට සිහිපත් වෙනවා ඇති නේද? දැන් බලන්න අපි ජීවත් වෙන මේ ලෝකේ සමහර කෙනෙකුගේ පුංචි කාලේ, ළමා කාලේ ඉවර වෙලා. තරුණ කාලේට එද්දිම මොකද වුනේ? අර ළමා කාලේ අවසන් වෙලා ගියා. තරුණ කාලේ හිටපු අපි ඊට පස්සේ ටික ටික වයෝවෘද්ධ වෙද්දි මොකද වුනේ? තරුණකම අපිට අහිමි වෙලා ගියා. එතකොට මේ කාරණා ඔබට අපට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්කමක් තියනවද ජීවිතේ? පුළුවන්ද? බැහැ නේද? දැන් මෙතනත් පුංචි දරුවෝ ඉන්නවනේ. ඒ කාලේ අපි කාට කාටත් තිබුණා නේද? යාලගේ තරුණ පුංචි කාලෙත් මොකද වෙන්නේ? කාලෙකදී අනිත් වෙනවනේ. මේ බලන්න මේ ලෝකයේ ධර්මතාවය. ඒතර ලෝකයේ මිනිස්සෙක් නුවණින් ඒ ගැන හිතුවොත් එයාට මානසික අර්බුදයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඇයි ඒ? එයා ලෝකේ තියෙන දෙයක් නේද කල්පනා කළේ. ලෝකයේ ඇත්ත කල්පන ඇත්ත විදිහට කල්පනා කරන කෙනෙක් මානසික ආරවුලක් තියෙන කෙනෙක්ද? නැහැ නේද? එයා ලෝකේ කුමක්ද දැක්කේ? සත්‍ය දකින්න කෙනෙක්. සත්‍ය දකින්න තියෙන්නේ කොහොමද? ඇස් දෙකින්ද හිතින්ද? සිතින්නේ. දැන් බලන්න ඔබ අපි කවුරුත් සංවේගයට පත්වෙච්ච සිද්ධියක් අපිට ආරංචි වුණා. මොන ජාතියක වේවා, මොන කුලයක වේවා නේද? අර යාපනයේ තරුණ ගෑනු ළමයෙක් නේද? සමහරට ඔබගේ දුවගේ වයස වෙන්නට පුළුවන්. එතකොට පුතෙකුගේ වයස වෙන්නට පුළුවන් නේද? බාණ්ඩේ සිද්ධිය ඇහුවාම හිතාගන්න බෑ. ඉතින් මේ වරද වුණේ කාගෙන්ද? එදිනෙදා සමහර විට අපි යද්දීදී අර දැකපු මිනිස්සු. කඩේට ගිහිල්ලා බඩු අරගෙන අපිටත් hina වෙලා නේ good morning කියලා යන අය. බැලුවාම බලන්න විටක ඒ ජීවිතවලින් සිද්ධ වෙන දේවල් නේ. ඒ මොකක් හින්දාද? රාගය නිසා. ඒ කුමක් නිසාද? ද්වේෂය නිසා. ඒ කුමක් නිසාද? මෝහය නිසා. දැන් එතකොට අපි කල්පනා කරලා බැලුවොත් මේ රාගයට තියෙන ලෝකයේ විසඳුම කුමක්ද? බේත් පෙත්තක් ගත්තාම හරියයිද? ඈ? ද්වේෂයට විසඳුම මොකද්ද? බේත් පෙත්තක් අරගෙන
නැති කරගන්න පුළුව එකක්ද? මෝහෙට තියෙන විසඳුම මොකක්ද? බේත් පෙත්තක් කරන් විසඳ ගන්න පුළුවන්ද? බෑ පින්නතුනි. ඒතර බාන්න මේ මෝහයත් එක්ක දැන් රාග ද්වේෂ නඳුන ගන්න පුළුවන්. මෝහය කියන්නේ මානීය නී නේද? දැන් මානීය කියන දේ අපිට නැද්ද පුංචි කාලේ ඉඳන්? තියෙනවා. දැන් අපි උනත් පොඩි කාලේ බලන්න මොන හරි කරාම අම්මලා අපිව පොඩ්ඩක් අපි කියන්නේ අපිව ෂේප් කරගන්න කියලා නේද? සමහරවිට අපි පොඩ්ඩක් අගේ කරලා බලන්නකෝ මේ ළමයා හරි හොඳයිනි. යා තැනකට ගියාම දඟලන්නේ නෑ, බොහෝම පිළිවෙලකට ඉන්නවනි කියලා පොඩ්ඩක් එයාට ඇහින්නත් එක්ක අම්මලා තාත්තලා කියන. ඒකත් එක්ක අපි මොකද උනේ? අපි ඔක හොඳ නරක දන්නේ, අර වචනේට ආසාවට මොකද කරේ? හිටියා. එහෙම උන්නේ නැද්ද? ඉතින් බාණ්ඩික අපි අවබෝධයෙන් නෙමේ අර හැංගීමට. සමහරවිට අපිට මොනව හරි දෙයක් අගේ කරන දෙයක් ලැබුණා මොකද වෙන්නේ? ටිකක් ආඩම්බරින් ඉන්න. පන්තියේ සමහරලාවට පළවෙනිය දෙවෙනිය වෙච්ච දාට නේද? ගෙදර සමහරට ඉන්න අයියලා එහෙම නැත්නම් නංගිලා බැලුවාම එයාගේ තැනට ඇවිල්ලා නේ. එයා පන්තියේ 12 15 20 විලා. මෙයා එක දෙක. ඒතර මෙයාට පොඩ්ඩක් ආඩම්බරින් ඉන්නේ නැද්ද? වෙනවා. ඒ වගේම තමයි අපිට සමාජයේ ප්‍රශංසාවක් ලැබුණාම ආඩම්බරය ඇති වෙනවා. ඒතර පුංචි කාලෙත් අපිට මේක තිබුණා. ඒතර මේක අපි කවදාවත් නැති කරගත්තේ නෑනේ. මේක මොකද උනේ? ටික ටික වැඩුණා. මේ බාණ්ඩ ඇහින් දකින කණින් අහන දේත් එක්ක අපේ හිත වෙලා තියෙන මොකද්ද? කෙලෙසුත් ටික ටික වැඩිලා, ඇඟපතත් වැඩිලා, කෙලෙසුත් වැඩිලා තියෙනවා. ඒතර මෙන්න මේ හිතේ තියෙන මානීය සමහර විට අපිට ධර්මාර්ගයට ඉදිරිත් බලපාන්නේ නැද්ද? බලපානවනි. සමහර වෙලාවට සමහර දෙමව්පිය කියනවා, සමහර වෙලාවට සමහර තරුණ ළමයි කියනවා අපේ අපේ ගෙදර නම් බෑ කියනවා. අපේ තාත්තට කියන්නේ ගියාම උඹ මට උගන්නන්නට එනවාද? උඹට ඉගැන්වුවේ කවුද? හා කියහන්නේ මෙහෙම කියනවා කියලා. ඒතර බලන්න එයාගේ හිත අභ්‍යන්තරේ තියෙන ක්ලේශයක් මොකද වෙන්නේ? බලපානවා. ඔහු ධර්මයෙන් ඈතට ගෙනියන්නේ නැද්ද? ගෙනියනවා. සමහර වෙලාවලට බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂය පෙරම්පුල මේ ධර්මයේ කියන්නේ තමන්ගේ හිත අඳුනගන්නනේ. ඒ වගේම හිත පිරිසිදු කරගන්නනේ. සමහරට ඒක ගාථා දෙකකින් කියනවා. ධම්මපදී ගාථාවක් වෙන්න පුළුවන්. නමුත් බලන්න අර කෙලෙස් ක්‍රියාත්මක වෙන විදිහ. ආ. ඕක සරල ඒවානේ. අපි ටිකක් කොහොම ඒවා බෑ එහෙම කියන්නේ නැද්ද? අපි කියනවා. දැන් බලන්න අර අර කියපු ගාථාවෙන් කරගන්න ඕනේ දේ නෙමෙයිද නෙමෙයි නේද කරගත්තේ? නිකම්ම කෙලිස් මතු වුණේ. අපි සමහරට ධර්මයෙන් ගත යුතු ප්‍රයෝජනෙ අරගෙන නැහැ. ශ්‍රද්ධාව පිහිටන්ට නම් ඒ ධර්මයෙන් කියන කතන්දරي ගත යුතු. දැන් ඔබ දන්නෝ ඇති මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රය කියලා මුල්ම දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ එක්තරා බ්‍රාහ්මණ පිරිසක් මේ පිරිස මහණුණා. මහණුණේ ඇයි? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගැන අහලනේ, පැහැදිලානේ. දැන් මෙයාලා හරි උගත් මිනිස්සු. ඉතින් පැවිදි වුණා. එතකොට අපිට පේනවා මේ පිරිස සමහර විට වයස 30 35 40 පොඩ්ඩක් ඒ මට්ටමකට එන්න ඕනේ නේ. දැන් මෙයාලා එක දවසක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ අපිට ඔය සරලව හරියන්නේ නැහැ. අපිට ටිකක් ගැඹුරින් ඕනේ කිව්වා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බාන්නේ මේ සත්වයා දකින්න විදිහනේ. දැන් මෙයාලා මෙහෙම ඉල්ලුවානේ, එන වාඩි වෙන්න කිව්වා. වාඩි වුණා. ආන් ඊට පස්සේ තමයි මූලපරියාය සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දේශනාව අවසන් වුණා. කට්ටියගේ මූණවල වල කිසිම සතුටක් නෑ අයියේ. දැන් වෙනද බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වහම පහදිනවා කියනවා, සෝතාපන්න වුණා, සකදාගාමී වුණා, සතුටින් පිළිගත්ත කියනෝනේ. මෙතන මොකද උනේ? මූණවල් වෙනස්. ඇයි? තේරුන්නේ. ඒකට හේතුව ඒක කියා දීපු කරුණු තේරුම් ගන්න පුළුවන් විදිහට නෙමේ දේශනා කළේ. හැබැයි සත්‍යයක් කිව්වේ. ඊට පස්සේ කිව්වා, ස්වාමීනි සරලව ටිකක් තේරෙන්න කියන්න පුළුවන්ද? ආන්න කිව්වා. අන්න අවබෝධ කළා. ඒතර බාන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අයත් තමන්ගේ මග විනාශ කරගත්ත කුමක්ින්දද? කෙලෙස් නිසා. අද කවුද පින්නතුනි අපිව බල බල ඔහොම කියද්දි මේ මේකයි ප්‍රශ්නේ කියලා දැනගෙන ඒකට උපක්‍රමෙන් ওই විදිහට කරුණු පෙන්වා දෙමින් අපිව ගලවන්ට ඉන්න දක්ෂයා කවුදද? කවුරුත් නෑ. එහෙනම් තමන් දක්ෂ විය යුතුයි කුමකටද? මේ සිතක උපදින විවිධ ස්වභාවයන් අඳුරගන්න. ඒ නිසා පුංචි ගාතාවක් වෙන්න පුළුවන් පින්නතුනි. පුංචි පදයක් දෙකක් වෙන්න පුළුවන් බුදුමුවින් කියපු. හැබැයි කිව්වේ සාරාංශක කල්පලක්ෂයක් පෙරුම් පුරලයි. එදා පුංචි දරුවෙක් ඒ පුංචි ගාථාවෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නට පුළුවන්. අද ඒ ගාථාවම කියද්දි වැඩිහිටි කෙනෙක් ආ කියලා කියනවා වෙන්නත් පුළුවන්.
එතකොට මේ වැඩිහිටි කෙනා ඒකෙන් ප්‍රයෝජනෙ ගන්නෙ නෑ. අවුරුදු 7 4 අවුරුදු 8 එදා හිටපු දරුවා මොකද කරේ? ඒක අහලා සෝතාපන්න වුණා, රහත් වුණා. නේ දැන් ඔය සමහරට මහාන කරද්දි කෙස් ටිකක් අතර දීලා කේසා ලෝමා නඛ දන්ත තචෝ කියද්දි රහත් වුණේ. එහෙනම් මෙතන පේන්නේ මොකද්ද? දක්ෂතාවයේ වෙනසක්, ධර්මයේ නෙමෙයි. ඒතකොට අර පුංචි දරුවා තමන්ගේ කල්පනා රටාව හරි ඉලක්කෙට මෙහෙයුවා. අර වැඩිහිටි කෙනාට ඒක බැරුව ගියා. සමහරට වැඩිහිටි කෙනා හරි ඉලක්කෙට නුවණ මෙහෙයවනවා. සමහර විට තරුණ පුංචි දරුවා ආඩම්බරකමින් අහංකාරකමින් ඒක නැති කරගන්න. ඒ නිසා තේරුම් ගන්න හැම දෙයකට මුල් වෙන්නේ මොකද්ද? අපේ සිත. ඒ නිසා මේ ධර්මයේ කියන දේෙන් ලොකු ප්‍රයෝජනයක් අපිට ගන්නට ඕනේ. ඒ කියන්නේ අපි මිය යන්න කලින් අපි කවදා හරි දවසක අපේ ශරීරය දැන් අපි ආහාරයක් ගන්න ඕනේ නේ. අපේ ශරීරය කවදා හරි මොකද වෙන්නේ? චූටි පණුව ගොඩකට ආහාරයක් වෙනවා. වෙනවද නැද්ද? සත්තුන්ට ආහාරයක් වෙනවා. ඊට කලින් අපි කළ යුතු දේ කුමක්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මොකද හේතුව? ඔබටත් අපටත් මේ ලෝකේ හැම කෙනෙකුටම අපේ විනාශය පිණිස පවතින දේ බාහිරනේ. කවුද ඉන්නේ අපේ විනාශ අපිව විනාශ කරන්නේ? අපිමයි, මමමයි නේද? ඒ තමයි අපේ හිත තුල තියෙන කුමක්ද? රාගය. අපේ හිත තුල තියෙන ద్వේෂය. අපේ හිත තුල තියෙන මෝහය. අද ඒ සිද්ධිය යාපනී වෙච්ච සිද්ධි අපි අහනවා, සංවේගයටපත් වෙනවා. නමුත් පින්වතුනි, අපේ ජීවිතේ මේ ජීවිතේ එක නොවෙන්න පුළුවන්. ධර්මය අවබෝධ නොකරපු අපි නැවත මනුස්ස ලෝකයේ උපදීවි. නමුත් අපේ හිතේ මොකද තියෙන්නේ? රාගය, ద్వේෂය, මෝහය තියෙනවා. තියෙනවනම් මොකද වෙන්නේ? අර දේවල් වෙන්න බැරිද? ඈ? වේවි. ජීවිතේ ඊට පස්සේ මොකද වෙන්නේ? දුක, තැවුල. ඒවා මුල් වෙලා හපව දුගතිය යාවිද නැද්ද? යාවි. ඒ නිසා පින්නොතින රාග, ద్వේෂ, මෝහ තියෙනකන් මේ සිත කොයි අතර හැරෙයිද කියන්න අපි දන්නේ නැහැ. ආන්නේ නිසා පින්නොතුනි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවගෙන තමන්ගේ ජීවිතය හොඳට ආරක්ෂා කරගන්න. රැකවරණි හදාගන්න. ඒකට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මින්ම තමයි ඒක කරගන්න තියෙන්නේ. හැබැයි ඒකට ඔබේ හිතේ මොකද ඇති වෙන්න ඕනේ? බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගැන පැහැදීම උපදව ගන්නට ඕනේ. ඉතින් අද අපි ඉගෙන ගන්නේ බොහොම මේ පුංචි ගාථාවලින් යුක්ත මේ පුංචි කරුණු ටික. මේකේ නම ජරා සූත්‍රය. මොකද්ද නම? ජරා සූත්‍රය. සුත්තනිපාතයේ තියෙනවා ජරා සූත්‍රය කියලා. ඒක නෙමෙයි මේ. මේ දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ පළවෙනි කොටසේ. දේවතා සංයුක්තය කියලා අහලා ඇති නේද? ඒතර මේ දෙවිවරුන්ට, ඒ කියන්නේ මිනිස්සු නොවන අය බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා අහපු ප්‍රශ්නවලට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දීපු පිළිතුරු. බලන්නේ සත්ව ලෝකේ කොච්චර විවිධත්වයකින් යුක්තයි. අපි හිතන් ඉන්නේ අපිට ඇහෙට පේන කට්ටිය විතරයි අපි ලෝකෙම දැක්ක. ඒකත් මොකට අයිතිද? හිතේ ඇති වෙන සංස්කාරයක්, මානිය නිසා ඉපදිච්ච තවත් සිතිවිල්ල. ඒතර මේ සවැත් නුවරදී මේ දෙවියෝ භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහනවා. බලන්න කොච්චර නුවණ තියෙන දේවල්ද අහන්නේ. කින්සුයාව ජරා සාදු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ දෙවියෝ. ජරා කියලා කියන්නේ ජරාවටපත් වෙනකන්, ඒ කියන්නේ වයෝ වෘද්ධ වෙලා යනකම්ම අහනවා කුමක්ද අපේ ජීවිතේ පුරුදු කරගන්න ඕනේ කියලා. මේ ප්‍රශ්නේ අහපු දෙවියෝ තවත් එකක් අහනවා. කින්සු සාදු පතිට්ඨිතං. දැන් අපි පිහිටලා ඉන්නේ මොකේද? පොළවේ. කකුල් දෙකෙන් නේද? ඒතර මේක නෙමෙයි අහන්නේ. දෙවියෝ අහනවා බුදුරජාන් වහන්සේගෙන් කුමක පිහිටා සිටීමද යහපත්? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. දැන් මතකද ඔයගලන්ට පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? වයෝ වෘද්ධ වෙනකම්ම රැක ගන්න ඕනි, දිනු කර ගන්න ඕනි මොකද්ද? ඊට පස්සේ පිහිටලා ඉන්න ඕනි කුමකද? තවත් එකක් ඇහුවා. කින්සු නරාණං රතන. මිනිස්යාට තියෙන උතුම්ම රත්නය, මැණික මොකද්ද? අපිට මතක් වෙන්න පුළුවන් දියමන්ති, ওই වෛරෝඩි එක එකව තියෙන්නේ නේද? එහෙම නෙමෙයි. දෙවියෝ මෙහෙම ඇහුවා. ඊට පස්සේ හතරවෙනි දේ තමයි කින්සු චෝරේහි දුහරಂತಿ. හොරුන්ට ගන්න බැරි දේ මොකද්ද මේ ලෝකේ තියෙන කියලා. කීයක් ඇහුවද? හතරක් ඇහුවා. මෙන්න මේ කාරණේට තමයි
අපගේ ශාස්තෘ වූ බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නේ. දැන් බලන්න මේකට කියන ලස්සනට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. අපි මේකේ සමහර කාරණා තියෙන විස්තර වශයෙන් දැනගන්න ඕනි. අපි ඒවා ටික ටික ඉගෙන ගමු. මුලින්ම බුදුරජාන් වහන්සේ දේශනා කරන සීලං යාව ජරා සාදු. ඒ කියන්නේ මොකද්ද? ඕ වයසට ගිහිල්ලා මරණයට පත් වෙනකන් අපි මොකද්ද පුරුදු කරන්නේ? සීලය අත්හරින්න එපා කියලා. අපි කියනවානේ සබ්බ පාපස් අකරණම් කියලා කියනවානේ. ඒ කියන්නේ සියලු අකුසල් නොකිරීමක් ගැන කියන. මොනවද? කයින් වෙන දේවල් මොනවද? ප්‍රාණඝාතය, සොරකම, ඊට පස්සේ වැරදි කාම සේවනය කයින් වෙන ඒවා. වචනේ බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන. පරුස වචන කියන්නේ මොකද්ද? නපුරු වචන කිව්වා. දැන් නපුරු වචන තියෙනවා නේ, අර ওই නරක වචන නේ, අහගෙන ඉන්න බැරි නේද? පොඩි දරුවෙක්ටවත් අහගන්න ඉන්න බැරි ඒවත් කියනවා නේද? ආනිව්ව නේද? ඒ වගේම තමයි හිස් වචන. හිස් වචන කියන්නේ ඔහේ රටේ නැති ඒවා කතා කර කර ඉන්න ජීවිතය අවබෝධයක් ඇති කරන්නේ නැති. ඉතින් මේ වචනෙන් වෙන අකුසල් මේවට මුල් වෙන්නේ මොකද්ද? රාගය, ద్వේසය, මෝහය. කයින් තුනක්, වචනින් හතර. හිතින් තවත් එකක් වෙන මොකද්ද? ලෝභි, තරහ, මිත්‍යා දෘෂ්ටි ආදී දේවල්. ඒතර මේ ඔක්කොම කීයද? 10. මේ වෙන්නේ නැද්ද අපි? වෙනවා. ඒතර මෙතන කියා දෙන්නේ සීලයේ විදියට මේ කයයි වචනේ සංවර කරගන්න එක, පිරිසිදු කරගන්න එක. මේකට කියන මොකක් කියලාද? සිල්වන්තකම කියලා. ඒතර බාන්න මෙන්න මේ සිල්වන්තකම අපේ ජීවිතයේ මේ කයින් වචනින් පුරුදු කරගatiya එකක්. ඒතර ඒක ඇති කරගන්න කවුරු හරි අපිට ඇති කරලා දෙනවද? අපි ඇති කරගන්න ඕනිද? මොකද කරන්න ඕනේ? ඈ අපි ඇති කරගන්න ඕනේ. ඒතර මේ කය වචනින් සිල් රැක ගන්නට නම් ඒක අපි ඇති කරගන්නටත් ඕන නම් ඒක පුළුවන් ද බලින් දෙන්න. පොඩි අර මොයි තියෙන පොඩි ගැජට් එකක් ඔළුවට හයි කරලා වගේ එහෙම පුළුවන් ද අපිට? බැ. එකම දෙයක් තියෙන එහෙම එකක් හයි කරගන්න කොමකටද? සිතට. මොකටද? සිතට. ඒ මොකද්ද? ආසාව. මොකද්ද උනේ? ආසාව මොකටද? රට යන්න, ට්‍රිප් එකක් යන්න. මොකද්ද? නෑ ඒකට නෙමෙයි. පිරිසිදුකමට තියෙන ආසාව. ඒතර එයාගේ හිතේ තියෙනවනේ මේ ආසාව. එයා කය වචනෙන් මේ සිල්වන්තකම ඇති කරගනීද නැද්ද? ඇති කරගන්න. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේ පිරිසිදුකම කියන දේ ඇති කරගන්නට ඕනේ. දැන් ඔයගොල්ලන්ට මම චූටි සිද්ධියක් කියන්නම්. සමහර කෙනෙක් මේව ලෝකේ පිළිගන්නවා. සමහර කෙනෙක් මේ ලෝකේ ඒව පිළිගන්නේ නැහැ. මේක තමයි මිනිස්යාගේ ස්වභාවය. අපිට කරන්න දෙයක්වත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේලා අනුකම්පාවෙන් ලෝකයාට මේවා කියා දුන්නා. දැන් ඊයේ ආව මේ තරුණ ළමයි දෙන්නේ. මට හිතෙන විදිහට වයස එක්කෙනෙක්ගේ 28යි, අනිත් කෙනා ඊට වඩා ටිකක් බාල ඇති 26ක් වගේ පෙනුමක් තිබුණා. මේ දෙන්න ආවා. මේ දෙන්න ඇවිල්ලා හැම මෙහි යද්දි ඉතින් මම සද්ද නැතිව ඉතින් හිටියා ටිකක් මම පැත්තක වාඩි වෙලා. ඊට පස්සේ මෙයාලා ඇවිල්ලා හාමුදුනේ පොඩ්ඩක් කතා කරනවා. මම ඉතින් කිව්වා හරි. එහෙනම් මම ස්වාමීන් වහන්සේ නමක් යොමු කරන්නම් කියලා. ඉතින් යොමු කරන්නදී හා මොකක් වගේ ප්‍රශ්නයක්ද කියලා මම ඇහුවා නිකන්. කියව ස්වාමීනි මේ මෙයාට මේ තරුණ ළමයි කියන යාට මේ හීනින් කෙනෙක් පේනවා ඉතින් මම එහෙම කියපු හින්දා මටුව විසඳන්න මන් නම් දන්නේ නැහැ නමුත් ඉතින් මම එහෙම කියපු හින්දා ටිකක් හිටියා මං ඇහුවා මොකද්ද ප්‍රශ්නේ එතකොට කිව්වා ස්වාමීන් වහන්සේ මේ මෙයා මෙහෙම කෙනෙක් මෙයාට මේ රැට පේනවා කෙනෙක් හීනින් පේනවා තියා පේලිවර වෙලා මොකද කරන්නේ මේ උඹව ගන්නවා කියලා කියනවා වාහනේ අරගෙන යද්දි ඉස්සරහින් පිනුනා කිව්වා පස්සේ වාහනේ පැත්තකට කපන්න ගිහලා හැප්පෙන්නත් ගිහලා මෙහෙමත් ප්‍රශ්න වුණා කිව්වා. මං ඒව කොහොමද පේන්නේ? සුදු වැඳගෙන මෙහෙම මෙහෙම පේනවා. ඉතින් ඕකට මං දන්නවනේ ඕවා වගේ එකක් ආව රටේම ගිහිල්ලා එන්නේ කියලා. මං කිව්වා මොකද කළේ? දේවාල කීපයකටත් ගියා කිව්වා. ඉතින් මොකද උනේ? නෑ එතකොට ඇඟට ඇවිල්ලා කියනවා අවුරුදු 5න් මම මුව ගන්නවා කියනවා. මං කිව්වා හරි වෙන්න පුළුවන් කතාව. මොකද අවුරුදු 5න් ගන්නවා කියලා කියන්නේ වාගට එතකම් පිනක් ඇති. එතකම් ඔයාට අනුතරක් කරන්න බෑ. ආවිසී තියෙනවා. අවුරුදු 5 වෙද්දි වාගේ පිනක් ඉවරයි පෙර ජීවිත කර්මිකුත් එනවා ඇති.
ඒකත් එක්ක මොකද වෙන්නේ, වාට යන්න තමයි ලෑස්ති වෙන්න තියෙන්නේ කිව්වා. මං කිව්වා චත්තමානවකට උනේ නේ බුදුරයන් වහන්සේ කරේ, යාට සද්ධා උපදවගන්න සිල්වන්ත වෙන්න මඟ පෙන්වන්නේ. දැන් සසිර කර්මයක් ඉන්නේ. ඒතර මේ වගේ දේවල් තියෙනවා නේ, දැන් ඔයාටත් වෙන්නේ, ඒකට තමයි ලෑස්ති වෙන්න වෙන්නේ කිව්වා. ගාගනේ හිටියා. පස්සේ මං හෙව්වා මේ හාන්න, මං කිව්වා පොඩ්ඩක් කතා කරලා ඔයාට මං පොඩි පොඩි කාරණයක් ඔයාගෙන් අහන්නම්කෝ කියලා කිව්වා. මේ ඔයා බොන්නේ එහෙම නැද්ද? මං දන්නවා නේ මේ කට්ටිය බොනවා කියලා. ඒ කට්ටිය ආමුදුනේ බොනවා කිව්වා. මං කිව්වා හරි කිව්වා. ඒ වගේම තමයි කිව්වා. එතකොට බොනවා නම් ඉතින් ඉතුරු ටිකත් වෙන්න ඕනේ කිව්වා. බොරුව අනිත් හැමදේම ඉවත් එහෙමද? අවංකයි නෙමෙයි අනේ ඇත්තම කියලා. ආමුදුනේ මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වා. හරි. මං කිව්වා ගෙදර මොනවද තියෙන්නේ? කම්පියුටරයක් තියෙනවා, හම්බ කරගෙන ගත්ත ලෝරිය, අරවා මේවා මෙහෙම ගොඩක් තියෙනවා. මං කිව්වා ආගේ වයස 28. මේ කාලේට ඔයා අරගෙන තියෙන දහම් පොතක් පටියක් එහෙම අරන් තිනුත් මේ වෙනකන් නෑ හාමුදුරුවෝ කිව්වා. මං කිව්වා බොහොම හොඳයි කිව්වා. ඔයාට සියලු සුදුසුකම් තියෙනවා කිව්වා. ඒ මොකටද? ඔයා අවුරුදු 5න් මැරෙනවා වෙන්නත් පුළුවන්, අවුරුදු 60ක් 70ක් ගියාලා මැරෙනවා වෙන්නත් පුළුවන්. දැන් ඔයා දේවාලේ යන්නේ උතනින් ගැලවෙන්නනේ. මං කිව්වා බය වෙන්න එපා, අවුරුදු 60කට 70කට පස්සෙත් ඔයා යන්නේ උතෙන්ටම තමයි කිව්වා. ඒ කිව්වේ කොහෙද? අර පේන්නේ කෙනෙක් ගන්න. මං කිව්වා දෙවිවරු ගන්නෙ නෑනේ, ඔය ඉන්නේ අමනුෂ්‍යයෝ. ඔයාගේ වෛරයකින් හරි තරහකින් ඉන්න කෙනෙක් ඉන්නේ. ඒතර ඔයා අවුරුදු 5න් යන්නෙත් එතෙන්ට. ඔයාට සියලු සුදුසුකම් තියෙනවා කිව්වා. ඒ මොකද්ද? මං ඇහුවා දැන් බුදුරයන් වහන්සේ අරහන් සම්මා සම්බුද්දයි විජ්ජාචරණ සම්පන්නයි කියන මොකද්ද තීරුම? දැන් දන්න හාමුදුරනේ දන්නේ කිව්වා. ලෝකවිදු දන්නේ අපි හාමුදුරනේ කිව්වා. මං කිව්වා හරියට හරි කිව්වා. දැන් ඔයාට බුදුරයන් වහන්සේ ගැන අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවක් නේ, නැහෙන අසද්ධාව තියෙනවා. ඔයාට පළවෙනි සුදුසුකමක් තියෙනවා. සීලෙ නැහෙනේ කොහොමද? ඒතකොට කිව්වා මං කිව්වා ඒ සුදුසුකමක් තියෙනවා. ඒ වගේම තමයි දහම් දැනුම. ඇති දහම් දැනුම නැහෙන තියෙනවා නම් කියනවනේ ඒකත් නේ. ඒතකොට ඡාගේ යම් යම් විදිහට පුරුදු කරගන්න වෙන්න පුළුවන්. ප්‍රඥාවක් දැන්නේ. ඇයි? ඇස කන අනිත්‍යයි කියලා බුදුරණසික ධර්ම ගැඹුරින් තේරුම් ගැනීමක් තියෙන. ඉවනේ. මං කිව්වා ඌව තියෙනවා නම් මූලික සුදුසුකම් සියල්ල ඔබට තියෙනවා කිව්වා. මං කිව්වා දැන් සාර්ථකද අසාර්ථකද? මං හෙව්වා ඔහොම කෙනෙකුට මං පිරිත් කියලා අන්න මෙහෙම මෙහෙම ඒවා කරගන්න කියලා ඔයා යව්වා කියමුකෝ. ඉතින් ඔයා වෙනස් වෙන්නේ නෑ, ওই චරිතෙමයි ඉන්නේ. ඔය වගේ අයට උපකාර කරද්දි දෙවරුණක් දන්නෝ මේ අවංක මිනිසෙක් ඔයාට ඇති වෙන පිහිටන්නේ එන පිහිටක් තියෙන. ඒ කාගෙන්ද? අර කට්ටියගෙන් කිව්වා. දැන් සද්ද නැති වෙන්නේ. ඉතින් මං එහෙම කිව්වේ මෙයාට පොඩි සංවේගයක් උපදවන්න. දැන් මේක අහන්නේ මං කිව්වා අමනුෂ්‍ය ලෝක යන ප්‍රතිපදාවකුත් තියෙනවා, සුගති යන ප්‍රතිපදාවකුත් තියෙනවා. ඒ මොකක්ද? ශ්‍රද්ධාව උපදව ගන්න, සීලය, දහම් දැනුම, ත්‍යාගය, ප්‍රඥා. මේ ටික ඔයා අද ඉඳන් උපදව ගත්තොත් අවුරුද්දෙන් මැරුණත් සුගතිය කිව්වා. අවුරුදු 60ක් 70ක් ගිහිල්ලා මලත් කොහෙද යන්නේ? අරහෙට යනවා කිව්වා. ඒ නිසා ඔයා කළ යුතු එක දෙයක් තියෙනවා. මුලින් ওই ප්‍රතිපත්තිය හදාගන්න කිව්වා. හදාගෙන මාස දෙකකට විතර පස්සේ මෙහෙට එන්නකො, ඊට පස්සේ මං ඊළඟ විසඳුම පුළුවන් නම් බලන්න කතා බහ කරගෙන. මොකද මේ ප්‍රතිපත්තියට ඒද්දි පින්නතුනි අර දේවල් වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේ සීලය, ශ්‍රද්ධාව කියන දේවල් අපේ ජීවිතේට කොච්චර බලපානවාද කියන එක. ඒතර කාල වේලාවත් එක පුංචි කරුණු ටිකක් ඔයාලට කියන්න. දැන් දෙවියහුගේ වයසට යනකම් මොනවද රැකගත යුතු කියලා? සීලේනේ. ඊට පස්සේ කුමකද පිහිටලා ඉන්න ඕනේ කිව්වනේ බුදුරජාණන් දේශනා කරනවා. ශ්‍රද්ධාවේ තමයි පිහිටලා ඉන්න කිය කියලා දේ. සද්ධා සාදු පතිට්ඨිතා, ශ්‍රද්ධාවේ දෙවිඳ පිහිටයින්ද කියලා. එන මේ ශ්‍රද්ධාව තමයි උපදව ගන්න තියෙන්නේ. ඒක ඇති කරගන්න තියෙන්නේ කොමකද? සිතේ. කොමකද? සිතේ. දැන් ඔය මේ එක තැනක තියෙන ඔය සිද්ධියක් දැන් ඕගොල්ලන්ට සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා බණ කියලා ඉවරුනහම දම්පෙන් දීලා ඉවරුනාට පස්සේ ගාතාවක් කියනෝනේ. මොකද්ද? අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් සුඛං බලං කියලා නේ. ආයුවන් සැප බල වැඩෙනවා කියලා. ඉතින් ස්වාමින් වහන්සේ ලෝක කියද්දි ගිහි අයත් ඕක කියනවා. ඒක මොකද්ද? ඒකේ තේරුම ඇත්තටම ස්වාමින් වහන්සේ අර වන්දනා කරන ගිහි ඇත්තන්ට කියන්නේ මොකද්ද? අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ කියන්නේ මේ නිරන්තරයෙන් සිල්වතුන් ගුණවතුන් වන්දනා කරනවා නම් එයාගේ කරුණු හතරක් වැඩෙනවා. මොකද? ආයුසේ, වර්ණේ, සැපේ, බලේ කියලා අර්ථයක් තියෙන දෙයක් කියන්නේ නේද? මේකට පාදක වෙච්ච කරුණක් තියෙනවා. ඒ තමයි ඒ කාලේ ඉඳලා තියෙන මේ තවුස දෙන්නේ. මෙයා
බොහොම මේ දැඩි තපස් රැක්කා. මේගොල්ල බ්‍රාහ්මණ වංශිකයි. එක්කෙනිට කල්පනා වුණා අපේ වංශය ඔහොම ගියොත් මොකද වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පවුල් පන්සල් වෙලා මේ බ්‍රාහ්මණ වංශින් දරුවෙක් ලෝකෙට බිහි කරන්න ඕනේ. එන්නේ එක්කෙනිට හිතුණා. අනිත් කෙනා තපස් රැකගෙන හිටියා. ගමට ආවා. ඇවිල්ලා කිව්වා මිනිස්සුන්ට මම මෙහෙම මේ බොහොම දැඩි තපස් රැකලා බොහොම පින් කරගත්ත ඇත්තෙක්. ඒ නිසා නුඹලා කැමති නම් ගවයෝ 100කුයි මසුරන් 100කුයි මානවිකාවකුයි මට ලබා දෙන්න කිව්වා. ඉතින් මිනිස්සු එහෙම කළා. මෙයාව ගමේ නවත්තක. කාලයක් යද්දි දරුවෙක් ඉපදුනා. අර මෙයාත් එක්ක තපස් රැකපු තාපසතුමා ආව ගමට. ආවට පස්සේ මේ දරුවෝයි මේ ඔක්කොම දැන් ගියා අර තාපසතුමාට වඳින්න. ගිහිල්ලා දැන් ඔන්න මේ අර බ්‍රාහ්මණය වඳින්දි තාපසතුමා සුවපත් වේවා. බොහෝ කල් ජීවත් වේවා කියලා ආශිර්වාද කළා. ඊට පස්සේ මොකද කරේ බ්‍රාහ්මණතුමා දරුවා ගත්තට පස්සේ අර බිරින්ද මොකද කරේ දැන් වැඳ තාපසතුමා. එතකොට කිව්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා කියලා. එහෙම කළා. දැන් අම්මයි තාත්තා එකතු වෙලා හා වැඳහන් කියලා පොඩි එකේනම මොකද කරේ වැඳෙව්වා. වන්දවද්දි අර තාපසතුමා සද්දනේ. ඇයි ඇහුවා අපිට ආශිර්වාද කළා අපේ දරුවට ආශිර්වාද කළේ නැත්තේ. කිව්වා මම හිම ආශිර්වාද කළාට ලබන්න බෑ කිව්වා. මෙයා තව චූටි කාලයක් ඉන්න කිව්වා. මට මොකද්ද හේතුව? ඒක නම් මට තේරෙන්නේ නැහැ කිව්වා. හැබැයි මෙයා ඉන්නවනම් ඉන්නේ තව දවස් 7යි කිව්වා. මේ පොඩි දරුවා කිව්වා. අම්මයි තාත්තයි මොකද උනේ කරන්ට් වැදුනවා කිව්වා. අනේ පිහිටක් නැද්ද මෙහෙම මෙහෙම කිව්වා. මට නම් මේව තේරෙන්නේ නැහැ කිව්වා. මෙතනින් එහාට දන්නේ බුදුරයන් වහන්සේ කිව්වා. එතෙන්ට යන්න කිව්වා. කිව්වා බුදුරයන් වහන්සේ අපි ওই තපස් ක්‍රම ආරෝමි වගේ මේ උඹේ මාන්නේ අත්හැරලා නේද ඔබ අත්හැරලා යමහන් කිව්වා. පස්සේ මොකද කළේ? ගියා. බ්‍රාහ්මණතුමා වඳිද්දිත් බුදුරයන් සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා කියලා ආශිර්වාද කළා. ඒතර මේ බ්‍රාහ්මණයගේ බිරිඳ වඳිද්දිත් සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා කියලා ආශිර්වාද කළා. දැන් අම්මයි තාත්තයි දරුවෝ වන්දනා කළා. බුදුරයන්ස නිහඬුණා. අර අම්මයි තාත්තයි කලබල වෙලා ස්වාමිනී අනේ ඒ ඇයි ආශිර්වාද කරන්න මොකද කරදරේ මොකක් හරි කරදරයක්ද කිව්වම කිව්වා. කිව්වා මේ දරුවා තව දවස් 7යි. අවරුද්ධක කියලා යක්ෂෙක් සංසාරේ වෛරින් ඉන්න කෙනෙක් ඉන්නවා. දැන් මෙයාගේ අර සිද්ධියක් නෙමෙයිද තියෙන්නේ. වෛරින් ඉන්න කෙනෙක් මේ ජීවිතේ මැරිච්ච කෙනකින් එක ඉන්නේ. ඉතින් ඒ වගේ අරයාගේ සංසාරෙන් ඉන්න කෙනෙක් කිව්වා. මෙයාට තව දවස් 7කින් වෛශ්‍රම දෙවියන්ගේ අනුමැතිය මත මෙයාව බිල්ලට ගන්න නියමිත දිනයක් වෙලාවක් තියෙනවා කිව්වා. ඒ දිනේ ඒක දවස් 7කින් ඉනවා කිව්වා. දරුව ගන්න. පස්සේ කිව්වා අනි ස්වාමීනි මගේ දරුවව බේරලා දෙන්න. ඊට පස්සේ කිව්වා එහෙමනම් ගෙදර මණ්ඩපයක් හදලා තථාගතයන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ ගෙදර සජ්ජාන. ඔය පිරිත් කියන්නේ. ආ. ස්වාමින් වහන්සේලා වැඩලා දැන් මොකද කරේ? දැන් සජ්ජායන කරනවා. දැන් දවස් 7ක් පුරාවට. අන්තිම දවසේ බුදුරජාන් වහන්සේ වැඩියා. අර යක්ෂයා ආවා. එද්දි මොකද උනේ? දැන් යක්ෂයාට ලං වෙන්න බෑ. බුදුරජාන් වහන්සේ ශ්‍රාවක සංඝයාත් ඒ වගේම තමයි දිවුරුත් එතන අධිග්‍රහිත වෙලා. දෙවියන්ට මේ අර අමුණුසේ මොකද නිබිය වුණා. මෙතෙන්ට ගියොත් මම මහා අමාරුවක වැටෙනවා. එන්ට බැරුව ඒ අමුණුසේ ගියා. දැන් අවසන් වුණා. දවස් 7 ගෙවුණා. දැන් පොඩි දරුවව වන්දනා කරද්දී බුදුරයන් සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා කිව්වා. ස්වාමිනි මගේ දරුව කොච්චර කල් ජීවත් වෙනවද? අවුරුදු 120ක් කිව්වා. දරුවට නමක් කරන මොකද? ආයු වඩන කිව්වා. එතකොට මේ දරුව තරුණ වියටපත් වුණාට පස්සේ 500ක් පිරිසත් එක්ක එකතු වෙලා සිල්ගුණ දම් රකිමින් මොකද කරේ? පින්දහම් බොහෝ කළා කියලා. ධර්මය අවබෝධ කරගන්නටත් ඇති. එහෙනම් මේ ජීවිතය ආරක්ෂා වුනේ මොකෙන්ද? අර ශ්‍රද්ධාව සත්පුරුෂය ගැන ඒ ඇසුර තිබුණා. සීලය තිබුණා. තමන්ගේ ජීවිතේ බලවත් පුණ්‍ය ධර්මයන් රැස් කරගත්ත ඒ දේත් එක මොකද උනේ? අන්න ගමන වෙනස් වුණා. දැන් මෙයාට මං හොඳට සැර කළා අරව මේව කළා කිව්වා ඔයාට වැඩක් නැහැ නේ. දැන් ගිහිල්ලා අහපෝ අර ලෝකෙටම යනවනะ ඇති වැඩක් නැහැ නේ බොරුවට. ඒ නිසා මේව ඇති කරගෙන පුළුවන් නම් මේ පොයට සීල් ගන්න කිව්වා. හා කිව්වා. සීල් අරගෙන නැහැ මෙහෙම කිව්වම මං කියනවා මේ පොයට සීල් ගන්න කිව්වා. එහෙම කරගෙන ඊට පස්සේ මේ හැම දෙයක්ම එක බණපටි ගන්න හරි. දැන් බණ අහලා නැහැ නේ. මත්පැන් වලට මෙච්චර වියදම් කරනවා කිව්වා. ආ මං කිව්වා ඒ ගානට ඔයාට CD මෙච්චරක් ගන්න පුළුවන්. දේශනා මෙච්චරක් අහන්න පුළුවන්. දවසට එක ගාණක් අහන්න කිව්වා. එහෙම කරගෙන ඊට පස්සේ පුළුවන් නම් ඉන්න කිව්වා. නැත්තම් බොරුවට මෙතන ඇවිල්ලා වැඩක් නැහැ කිව්වා. දැන් මොකද උනේ? එහෙම කරලා ඉවරලා මම ආරත් කරලා වගේ බය කරලා යවුවා. දැන් මෙයාට ප්‍රශ්නිකුත් තියෙනුනේ. අනිත් කෙනා කියනවා අනිහාඳුනේ අනිත් අය කිව්වට එන්නේ නැණි කිව්වා.
මංකු හරි ඉතින් මෙයාවේ මෙයාට ප්‍රශ්නේ අපි හින්දානේ අනිත් අයටත් ඌව මොන හරි වුණොත් තමයිනේ නැත්තන්නම් ඒ නැත්තන්නම් බුදුරයන් වහන්සේ මතක් වෙන්නෙත් නැහැ ධර්මයේ මතක් වෙන්නෙත් නැහැ සංඝයා මතක් වෙන්නෙත් නැහැ කිව්වා. එහෙනම් පින්නොතුනි තේරුම් ගන්න අපේ ජීවිතේ අපි ওই වගේ ප්‍රශ්න ආවොත් දේවාලෙකින් මොකක් මොකක් හරි විසඳුමක් හොයාගෙන යන. එතනින් කියන්නේ සිල්වන්ත වෙන්න. එතනින් කියන්නේ ශ්‍රද්ධාව උපදව ගන්න. එතනින් කියන්නේ ඡාගී දිනු කරගන්න. එතනින් කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න කියලා මේ ධර්මතා කියන්නේ. මං ඇහුවා හොඳයි මේ ජීවිතේ බිවුණා ඊළඟ ජීවිතේ වලට මොකක් වෙයිද ඇහුවා. අහපෝ නිරේ ප්‍රේත ලෝකේ වැටේ නේද ඇහුවා. එහෙම ඒ ජීවිතෙත් බීර තව ජීවිත දෙකක් ගියා. එතනින් පස්සේ මොකක් වෙයිද? අහපෝ වැටේ නේද ඇහුවා. මේක ඉවරයක් වෙන්නේ නැහැ. මොකක්ද මේ දෙන විසඳුමේ ඇති තීරුම කිව්වා. මං ඒකෙ හින්ද කිව්වා ධර්මය අවබෝධ කරගන්න ඕනි කියන තැනට ඔබ එන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතනදී කියා දෙන්නේ මොකක්ද? ඔන්න දෙවියන්ට උත්තර දුන්න වයසට යනකම් මොනවද රකින්න ඕනි? සීලය. ඒ වගේම පිහිටල ඉන්න ඕනි කිව්වේ මොකද්ද? කුමකද? ශ්‍රද්ධාවේ පිහිටයින්ට කිව්වා. ඊට පස්සේ අහනවා කිංසු නරාණං රතනං මිනිස්යාට තියෙන උතුම මැණික මොකද්ද කියලා ඇහුවා. ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤා නරාණං රතනං මිනිස්යාට තියෙන මැණික මොකද්ද? ප්‍රඥාව කියලා කිව්වා. එහෙමනම් පින්වතුනි මම ඒ ගැන පුංචි කරුණු ටිකක් කියන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කල්පනා කරද්දී ගැඹුරින් හිතද්දී ධර්මය අහද්දී තමයි අපේ හිතේ මොකද්ද වැඩින්නේ? ශ්‍රද්ධාව ටික ටික වැඩින්නේ. අපි මේ ප්‍රතිපදාව වඳුන ගන්නට උණි. ඒතකොට තමයි ආ ශ්‍රද්ධාවෙන් මල් පහන් පූජා කරන අය ඉන්නවා. ඒක පිනක් වැඩිනව නැතුව නෙමෙයි. පින ඕනේ අපිට ධර්මේ කරා යන්න. නමුත් අර මූලි මේ ආකාරවති ශ්‍රද්ධාව අපිට පිහිටන්නේ නම් මොකක්ද ඇති කරගන්න උණි? ධර්මය අහන්න උණි. මොකක්ද අහන්න උණි? ධර්මය. දේවාල හිතන්නේ මෙහෙම සමහර අය නැද්ද ලෝභ ටිකක් ප්‍රේත නේ කිසි දෙයක් දෙන්නේ නේද? සමහර ගෙදර තේ එකක් හදද්දී සීනි හන්දක්වත් වැඩිපුර දාන්නේ එහෙම අය නැද්ද? සමහරට යාළ ව්‍යාපාර කරන තැන උඩින් තියලා තියෙන පින්තූරය කාගේද? සීවලි මහරහතන් වහන්සේගේ. ඒතර සීවලි මහරහතන් වහන්සේ ඒ තත්ත්වයට පත් වුණේ මොකක් කරලාද? ඈ කර්මයක් රැස් කරගෙන දන් දීලා ඡාගේ පුරුදු කර මෙයා සීනි හැන්දක්වත් දෙන්නේ නැහැ. අර පින්තූරේ ගහගෙන කඩේට වෙලා ඉන්නවා. ඒතර බාන ප්‍රතිපදාව තියෙනවද? නැහැ. ශ්‍රද්ධාව උපදින ප්‍රතිපදාවකුත් තියෙනවා. ආන්ගේ ප්‍රතිපදාව අපි මොකද්ද කරන්න ඕනි? දියුණු කරගන්න ඕනි පිළිතුර. ඒතකොට තමයි අපේ ජීවිතේ යහපත ඇති වෙන්නේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනුනේ ප්‍රඥාව උපදව ගන්න කියලා. එතකොට පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. අධ්‍යාපනයේ විවිධ ශාස්ත්‍ර ගැන. එතකොට සාමාන්‍ය ලෝකයා කියන මෙයා නූන තියෙන මිනිස්සෙක් ප්‍රඥාවන්තෙක්. හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. එහෙම අය නැද්ද? පිනත් එක්ක එහෙම මිනිස්සු හොඳ දක්ෂයි ඉන්නවා. නමුත් පින්වත්නි ඒ ප්‍රඥාව නෙමෙයි මේ කියන්නේ. හැබැයි අර එයාට යමකට හිත යොමු කරලා යමක් හොයාගෙන යන ස්වභාවයගේ හිතේ පිහිටලා තියෙනුනේ. පිනත් එක්ක ඔය ස්වභාවය යොමු කරන්න ඕනේ කුමකටද? මේ ජීවිතය අවබෝධ කරගන්න. කුමක්ද අවබෝධ කළ යුත්තේ? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒක මොකද්ද ලෝකේ? ස්වභාවය. ලෝකේ ඇත්. ලෝකේ ඇත්තනේ. දැන් බලන්න ඔබ කල්පනා කරලා අපි හොඳට නුවණ කල්පනා කරලා බැලුවොත් අපි මේ ලෝකෙට බැඳිලා ඉන්නවද නැද්ද? බැඳිලා ඉන්නවා. ඇයි අපි මේ ලෝකෙට බැඳිලා ඉන්නේ? දැන් අපිට මේ ලෝකේ අත්හරින්න කිව්ව ලේසිද අමාරුද? අමාරු නේ නේද? ඔබට කිව්වොත් එහම දුවදරුවොත් එක්ක දැන් මේ ආවනේ. හරි. එහෙනම් අද දුවදරුවෝ හැම ඔක්කොම ටික අත්හැරලා එහෙනම් මහාන වෙමු නේද? මොකක් වෙයිද? ඔක වේලාසිනී කියන බණ හඬින්නේ නැහැ. එහෙම පුළුවන්ද? බෑනි. එන අපි ලෝකෙට බැඳිරද නැද්ද? ඕක තමයි ලෝකෙට බැඳුන කියන්නේ. වෙන එකක් නෙමෙයි. අපි හොම ඉදි කියනවා ආවගොල ආපුවා යාන වාහන ගේ දොර ඔක්කොම අත්හැරලා දාන්න කියලා. කිත් පුළුවන්ද? බෑ. එහෙම කරන්න පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැහැ. ඒ මොකද්ද අපි හිතේ තියෙන? මොකද්ද? බැඳීම. මොකද්ද ඒකට කියන්නේ? ඒතර ඒක නිකන් අත්හරින්න පුළුවන්ද කිව්වපම? ආ උන් අත්හැරියස් වහගෙන ඕක ආමුදුරනේ. හරි. එහෙම පුළුවන්ද? කවදාවත් බෑ පින්නතු. එතකොට අපි මේ ලෝකෙට මේ විදිහට බැඳිලා ඉන්නේ ඇයි? ඕ
එකක් තමයි මේ ලෝකෙට අපි බැඳුනේ, ආසාවෙන් බැඳුනේ. මේ ලෝකේ සැපක් තියෙන. මොකද්ද තියෙන්නේ? සැපක්. දැන් ඔයාලට දරුවෝ දකින්න එක සැපද දුකද? ඈ? අම්මා කියලා ඉද්දි, තාත්තා කියලා ඉද්දි ළඟට ඔයාලට සැපද දුකද? දරුවෝ හොඳට ඇවිල්ලා කියද, ආ විභාගෙ මෙහෙම වුණා කියලා කියද්දි, ස්පෝර්ට් මීට් එකකින් හොඳට මේ ස්ථානයක් ගද්දි මොකද වෙන්නේ? අම්මලාගේ තාත්තා ඇස්වල කඳුළු එනවනේ. ඒව දකිද්දි, ඒව අහද්දි මොකද උපදින්නේ? සතුට. ඔව්ද නැද්ද? ගෙදර ඉන්න පූස් පැටිය, බලු පැටිය දකිද්දි මොකද වෙන්නේ? ඈ? විඳීමක් උපදිනවා, සැප. ගේ දොර දකිද්දි මොකද වෙන්නේ? සැප විඳීම. තමන්ගේ අම්මා තාත්තා තමන්ව බලන්ට එද්දි සැප විඳීම ඇති වෙනවා. අම්මා තාත්තව දරුව බලන්ට යද්දි සැප විඳීම ඇති වෙනවා. ආයතන ඉස්කෝලේ හිටපු යාළුව, පරණ යාළුව හපෝ හම්බෙද්දි අවුරුදු ගානකට පස්සේ, ආ ගාලනේ උඹ බං කියලානේ. එහෙම නැද්ද? හරියට ඔක්කොම අමතකුණා වගේ, අහපෝ ඒ ලෙවල් කාලෙට ගියා වගේ වෙන්නේ නැද්ද? ඇයි ඒ? සැප විඳීමක් තියෙනවා. ඒතර අපි මේ ලෝකෙට ග්‍රහණය වෙලා ඉන්නේ කුමක් තියෙන හින්දද? ලෝකෙ සැප විඳීමක් තියෙන හින්ද. කුමක් හින්දද? සැප විඳීමක්. ඒතර මේ සැප විඳීම ලෝකෙ තියෙනවා නම්, සැප විඳීම තුල පවතිනවා හිතේ යමක්. මොකද්ද? රාගී අනුසේ. මොකද්ද තියෙන්නේ? රාගී අනුසේ. ඒතර මේ ලෝකෙ සැප විඳීම විතරද තියෙන්නේ? ඔබ අඬල නැද්ද? දරුවෝ නිසාම දුක්ුන්නේ නැද්ද? ඈ? ඊට පස්සේ වෙච්ච ප්‍රශ්න මතක් වෙලා, හරි හම්බ කරපු දේවල් නැති වෙද්දි කරදි දුක ඇති වුන්නේ නැද්ද? ලෙඩ දුක් ඇති වෙද්දි? එහෙම නැද්ද? ඇති වුණා. ඊට පස්සේ අර යාපනී සිද්ධි ආදී මේවා කරපු මිනිස්සු තියන්න හොඳ නැහැ කියලා ඇති වුන්නේ නැද්ද? ඇති වුණා. එහෙනම් මොකද්ද ඇති වුනේ? දුක් විඳීම. මොකද්ද? දුක් විඳීම. ඒ දුක් විඳීමත් එක්ක වචනින් පිට වෙන ඒවා සැරයිනේ ටික. කයෙන් කරන දේවල් සැරවැර වෙනවා. එන දුක් විඳීම තුල තියෙන මොකද්ද? ద్వේසේ අනුසය තියෙනවා. ඒ වගේම තමයි මේ ලෝකයේ සැප විඳීමක් තියෙනවා, දුක් විඳීමක් තියෙනවා. සැපයි දුකටයි අයිති නැති හිකුත් තියෙනවා. ඒකනේ මොකද්ද කියන්නේ? උපේක්ෂා විඳීම. අපිට අත්තර ගන්න බැරි වෙන මොකද්ද? සැපයි දුකයි මොකද්ද? උපේක්ෂා. හරි වැඩිනේ. ඔච්චර ගොඩක් නිමි. මොකද්ද? සැපයි දුකයි උපේක්ෂා. මෙන්න මේ සැප දුක උපේක්ෂාවට අපි හිත මොකද වෙලා තියෙන්නේ? තෘෂ්ණාවෙන් ඇඳිලා ඉන්නේ. දැන් තේරුණ නේද කියදෙනික? ඒතර මෙන්න මේ ලෝකේ මූලික බන්ධනය මේක. කොහෙද තියෙන්නේ? සිතේ තියෙන. කොහෙද හටගන්නේ? සිතක. ඒතර මේ සැප දුක් උපේක්ෂා කියන මේ විඳින් උපදින්නේ යම් දැන් සැප විඳීම හටගන්න මුල් වෙන දෙයක් තියෙනවා. එතකොට ඒ දේ ඇසුරු කරගෙන තමයි අපි සැප විඳීම උපදව ගන්න. එතකොට මේ සැප විඳීම උපදව ගන්න මුල් වෙච්ච දේ තමයි අපි අත්හරින්නේ නැත්තේ. ඇයි? ආන් මොකද ඒකට මුල් වෙන කාරණේ? ඇස, ඇහැට පේන ගේ දොර, දුවා දරුවෝ, මිල මුදල්, මල් පාත්ති ටික. ඔව්ද නැද්ද? කුස්සිය පැත්තේ තියෙන ෆ්‍රිජ් එක ඔක්කොම ටික නේද? චේම් පොට, මාලි මුද්ද ඔක්කොම. එතකොට ඒවා දකින්න ඇහැයි මොකද්ද? රූපී. එතකොට ඇස රූපත් එක්ක අපි ඒක දැනගන්න නම් මොකද්ද ඕනේ අපිට? සිතක් ඕනේ. ඇසයි රූපේ විඥාණි එකතු වුණාම අපි ඒකට කියන මොකද්ද? ස්පර්ශය. මොකද්ද කියන්නේ? ස්පර්ශය. ආන්නේ ස්පර්ශයෙන් උපදින මොකද්ද? විඳීමක්. මොකද්ද උපදින්නේ? අන්න සැප විඳීම. ඒ සැප විඳීම ඇති කරගන්න මුල් වෙන්නේ සැපසහගත ස්පර්ශය. ඒක හදාගත්තේ කොහොමද? ඇහැට එක එක දේවල් පෙන්නලා. ටීවී එක නැතුව ඉන්න පුළුවන්ද පින්වතුනි? අමාරුයි නේද? දැන් කාලේ කම්පියුටර් නැතුව අමාරුයි නේද? පොඩි ළමයි අර ගේම්ස් සෙල්ලම් කරනවා කියලා තියෙන්නේ. ඕව නැතුව හරි අමාරුයි නේද? ඒකට කල්පනා කරලා බැලුවොත් ආන්‍යා සැප විඳීම හදාගන්න එක. ඒක පොඩි ළමයෙක් කියලා තියෙනවා තාත්තට. එක ගෙදරක මේ තාත්ත සැර කරනවා ටීවී, ඊට පස්සේ වීඩියෝ ගේම්ස් සෙල්ලම් කරන්න එපා කියලා සැර කළා තාත්තා. උඩිය කා මුරණ්ඩුකමට මොකද කරලා තියෙන්නේ? මෙයා බෙල්ල වැල දාගෙන. ඊට පස්සේ දැන් කොහොම හරි බේරගෙන ඉතින් පේන්න කරගන්න ඇති. පස්සේ මොකද උනේ? මේක ආරංචි වෙලා එහා තවත් එයාලා ගෙදරට යන්නේ නේ, හිතවත් ගෙදරක මේ ගෙදරක දරුවන්ට. අර තාත්තා මොකද කරන්නේ? ගෙදර ඇයිට කියන උඹලා සෙල්ලම් කරන්න එපා, මෙහෙම මෙහෙම වුවා මෙහෙම අඩු කරන්න. පොඩි කා දැන් අරක හිතට අරගෙන කියනවලු තාත්තා බය කරන. හා බලාගත්තයි මමත් තෙල්ලෙනවා කවුද? ඒ පාර තාත්තා කිව්වල උඹත් තෙල්ලියා. උඹේ අම්මා තෙල්ලියා, මල්ලිලා තෙල්ලියා.
එලේනා මැරෙන්න නෙවෙයි මං ලනු පොටක් ගෙනත් දෙනවා කිව්වා මං බේරන්න ඉන්නේ කිව්වා නිකන් හරි තාත්තා හවු වුණා නම් පොඩි කාට මොකද වෙන්නේ දරුවා අන්දනවා තාත්තා හා හා පුතේ එපා කියයි එහෙනම් මට මේක කරන්න දෙන්න දැක්කනි හොඳ වෙලාවට අසපුටින තාත්තා කෙනෙක් සැරට කිව්වා හරිම ඒකෙන් සැලෙන්න දුරුලා ඒතකොට බලන්න මොකද්ද මේ ලෝකේ හොයන්නේ සැප විඳීම දුක් විඳීම උපේක්ෂා විඳීමත් එක්ක ගමන යන්නේ නමුත් පින්වතුනි අපිට ඒක තේරෙනවද අපිට තේරුන්නේ තේරෙන්නේ ඇයි අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ අවිද්‍යාවයි නිවුතෝ ලෝකෝ කියන්නේ මේ ලෝකෙ කුමකින්ද වැහිලා තියෙන්නේ අවිද්‍යා අන්ධකාරේ එතකොට මේ සැප දුක් උපේක්ෂා ස්පර්ශ උපදින්න මොකද්ද මුල් වෙන්නේ ඇසයි රූපේ ඇසේ විඥානය එකතු වීම කණයි ශබ්දේ කණේ විඥානය එකතු වීම ඒ ස්පර්ශින් එක්ක සැප විඳීමක් එහෙම නැත්නම් දුක් විඳීමක් එහෙම නැත්නම් උපේක්ෂාවයිද මේ තුනම එකට උපදිනවද නැහැ එක විට උපදින්නේ එක විඳීමයි නාසයයි ගඳ සුවඳයි නාසයේ විඥාන එකතු වීමෙන් සැප දුක් උපේක්ෂා විඳීම උපදිනවා ඒ වගේම දිවයි රසයි දිවේ විඥාන එකතු වෙලා සැප දුක් උපේක්ෂා විඳී උපදිනවා කයයි පහසයි කයේ විඥාන එහෙම නැත්නම් සිත එකතු වෙලා කරුණු තුනක් එකතු වෙනවා කයයි පහසයි දැන් මధుරෙක් කෑවොත් කයට කය තිබ්බා මොකද්ද පහස තිබ්බා හිතක් තිබුණ නැත්තම් මදුරුව කෑවා කියලා දැනගන්න පුළුවන්ද? දැන් මලමිනි මෙරිච්ච අයට දැනෙනවද? නෑ. එන කය තියෙන්න ඕනේ, පහස තියෙන්න ඕනේ, සිතකුත් තියෙන්න ඕනේ. අන්න කරුණ තුන එකතු වුණ ගමන් ඒ විඳීම අපිට දැනෙනවා. තේරුණ නේද? මනසයි අරමුණයි මනසේ විඥාන එකතු වීමෙන් සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ විඳීම උපදිනවා. එතකොට ඔන්න ඔය විදිහට ලෝකෙ උපදින සැපත් එක්ක මේ ලෝකේ අපි අත්තරින් ඒකනි කියන්නේ උඹලා අතර උපදින්න මම එනවා කියන්නේ නැද්ද ආන් ඒ ලෝකෙට අපි ආසයි සැප විඳීම හදාගත්තේ ඒකේ දුක් විඳීම තියෙන උඹලා නම් මගේ ඇහැටවත් පේන්නේ එන්න එපා කියන ඒ මොකද්ද දුක් විඳීමත් එක්ක ඒක ප්‍රතික්ෂේප කරන සැපේ ඇති කරගන්න එහෙම නැත්නම් උපේක්ෂාව තුළ තියෙන මොකද්ද මෝහේ බලන්න පින්නොතින අපි එදිනෙදා ජීවිතේ ගත කරද්දි කඩේකට යද්දි ෆිල්ම් එකක් බලද්දි සැප දුක් උපේක්ෂා විඳීම ඇති වුණා අපි කල්පනා කරා දේවසී තෘෂ්ණාව ඇති වෙලා මේව වෙනවා කියලා. නෑ. අන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ ඔන්න කියා දෙනවා මොකද්ද? දුකක් තියෙනවා. දුක හටගන්න හේතු මොකද්ද? ආසාව. එහෙනම් මේ දුක අවබෝධ කරගන්නටත් ඒ ආසාව නිරුද්ධ කිරීම පිණිසත් බුදුරජාණන් වහන්සේ ධර්මීය ලෝකයට කියා දෙනවා. පෙන්වා දෙනවා විවිධාකාරයි. අන්න එකට කියන මොකද්ද? ධර්මී කියලා. මොකද්ද කියන්නේ? ධර්මීය කියලා කියනවා. ඒතර පින්වතුනි දැන් අපි ආසාවෙන් ලෝකෙට බැඳෙනවනේ නේද? දැන් සැප විඳීමට අපි හසු වෙලා මොකද ඇති වෙන්නේ? රාගය ඇති වෙනවනේ. ඒතර අපි ඇති වෙන්නේ තෘෂ්ණාව. මොකද තියෙන්නේ එතන? තෘෂ්ණා මේ රාගය කියන්නේ තෘෂ්ණාව. ඒතර මේ තෘෂ්ණාව දුරු කරන්නට නම් අපි වඩන්න ඕනේ දෙයක් තියෙන මොකද? සමතය. මොකද වඩන්න ඕනේ? සමතය. තේරුණාද කීපික? එතකොට මේ සිත සිත අප්‍රකටව මේ පවතින මේ තෘෂ්ණාව පවතින අපි අභ්‍යන්තර සිත අභ්‍යන්තරේ තියෙන මේක දුරු කරන්න මොකද්ද වඩන්න ඕනි සමතිය. එතන මේ සමතිය වඩද්දී මේ සමතිය මුල් කරගෙන සිත රාගින් මිදෙනවා. ඒකට කියන මොකද්ද? චිත්ත විමුක්තිය. මොකද්ද කියන්නේ? චිත්ත විමුක්තිය. ඒක තමයි සාක්ෂාත් කරන්න කියන්නේ. අර ආරි සත්‍ය වල කියන දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදය ආරි සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. ඒතකොට Nirodhe කියලා කියන්නේ දැන් මේක නැති කරන්න නෝනේ. ඒක සාක්ෂාත්. එහෙනම් චිත්ත විමුක්තිය. එහෙනම් සමතය සාක්ෂාත් කර යුතු එකක්. තේරුණ නේද කියadienේ. නමුත් මේ තෘෂ්ණාව කියන එක අපේ හිත අභ්‍යන්තරේ පවතිනට හේතුවක් තියෙනවා. දැන් සමතය වඩන ඍෂිවරු ඉන්නේ. ආලාර කාලා මුද්ධ කරා. එයාලා මේ ලෝකෙට බැඳුන්නේ නැහැ. එයාලට මේ ලෝකෙත් එක්ක නෙමෙයි සම්බන්ධ තිබුණේ. සමතයක් තිබුණා. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. අර බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. නමුත් අහපෝ මේ ලෝකෙ එන්නේ නැද්ද? එනවා. ඒතර අර ගහක් කැපුවාම අර මුරුංග ගස් කපන්නේ අපි. කොස් ගස් කපන කැපුවාම මොකද වෙන්නේ? අහපෝ දළු දානවා. ආ ලියලනවා. ආන් ඒ වගේ තමයි අපි ඒව යටපත් කරන් ඉඳ හිටිය උනාට බ්‍රහ්ම ලෝකෙ ඉපදලා අහපෝ මනුස්ස ලෝකෙ ඉපදින අර අහපෝ දළු දාලා එනවා. මේක ඉවරයක් නැති ගමනක් අපිට තියෙනවා. ඒතර මේ තෘෂ්ණාව අභ්‍යන්තරේ පවතින්නේ නැවත නැවතත් මොකක් හින්දද? අවිද්‍යාව හින්ද. මොකක් හින්දද? අවිද්‍යාව හින්ද. ඒතර මේ අවිද්‍යාව දුරු කරන්න නම් හිතින් උදුර්ලා දාන්න නම් මොකද්ද වඩන්න ඕනි? විදර්ශනා වඩන්න ඕනි. මොකද්ද වඩන්න ඕනි?
ඒ විදර්ශනාවද පංච උපාදානස ආයතන පටිච්චසමුප්පාදේ වඩනවා කියන්නේ. ඒ වඩද්දී අර අවිද්‍යාව විදිරලා යනවා. ආන් එකට කියනවා එහෙම විදිරලා ගියාද? එතකොට කියනවා මොකද? ප්‍රඥා විමුක්තිය. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් දියුම් කරන්න කියනවා. ඒක තමයි අර දුක්ඛ නිරෝධාර ශක්තියට සාක්ෂාත් කරන්න කියන්නේ. එතකොට මාර්ගයක් කියනවනේ. දුක්ඛ නිරෝධගාමිනි පටිපදාව. එතන එහෙනම් මාර්ගය වෙන්නේ මොකද්ද? ආර සමාධිය ප්‍රඥාව. දැන් ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ විදර්ශනා වඩදී ප්‍රඥාවනේ. සමතේ විදර්ශනා වැඩෙන්න ඕනේ නේද? ඒව වඩන්න නම් සීල තියෙන. සීල සමාධි ප්‍රඥා වඩන්න. තේරුණ නේද කියadien එක? ඒතර දුකක් ගැන කතා කරානේ. මොකද්ද දුක? රූපේ දුකක්. අපි කතා කරමු විඳීම දුකක්. හඳුනා ගන්නදී චේතනා විඤ්ඤාණ. එහෙම නැත්නම් ඇස කන නාහි දිවකය මනස. මේක දුක. දුක හටගන්නේ ආසාවි. දැක්ක නේද කරන්න තියෙනදී? දැන් ඔබට හිතෙන්න පුළුවන් මෙහිම. හරි. ඒතර මේ දුක දුක හටගන්න හේතුවත් අපිට පේනවද? නෑ නේ. අවිද්‍යාවෙන් හිත වැහිලා තියෙන. ඒකනේ සමත විදර්ශනා වඩන්න කියන්නේ. ඔබ මෙහෙම හිතන්න. ඔබ පාරේ යනවා. යද්දී ඉන්න ලස්සන බලු කුක්කෙක්. බෝලේ වගේ. හොඳේ. කළුම කළු පාට නේ. අර ඉස්සර මූණේ නිකන් සුදු පාට ඉරක් ගිහිල්ලා හරි එහෙම නැත්තම් තන්නේ කර කළු පාට. හරියට ගත්තම බෝල ගෙඩිය වගේ බලු පැටියෙක් කියනවා. සමහරට හොඳ වර්ගික වෙන්නත් පුළුවන්. දැන් ඔයාලට පාරේ යද්දි මොකද වෙන්නේ? මේ වගේ බලු පැටියෙක් දැක්කොත් බව් බව් ගගයිද? නිකන් හිතරේන අනී පව්. හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ ඕගොල්ලන්ට නිකන් ගිහිල්ලා අල්ලන්න හරි හිතෙන්නේ නැද්ද? ඈ හිතෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නිකන් ඔළුව අත ගන්නත් හිතෙන කකුලෙන් හරි අල්ලන්න හිතෙනවා. ඊට පස්සේ පොඩි ළමයිට නම් හිතෙනවා මේ අම්මල තාත්තලා දිහා නිකන් බලනවා නිකන් දුකින් පව් නේද තාත්තේ කියනවා. ඒ කියන්නේ මොකද්ද? දෙන්න අවසරෙ මෙයාම ගෙදර කටවහගෙන ඉන්න දැන් ගෙදර ඉන්න අය මදිද? මන්නේ හම්බ කරන්න ඕනේ ඔක්කොටම කන්න දෙන්න. ගෙදර දැන් පස් දෙනයි. අර පූස් පැටි ඉන්නවා තව බලු පැටි කිනු මෙයා ගෙනිච්චාම 8ක් 9ක්. ඈ එහෙම දෙනවට දැන් part time කරන්නත් වෙයි. කියයිද නේද? දැන් සරදාන. දැන් බැලුවා තාත්තට තితి කැමැත්තේ. අර එහෙම සද්දේ දැන් මට. ඔව්ද නැද්ද? ඔන්න බලු පැටියට මුකුදුනි හිත ගියාද නැද්ද? අන්න ඇස. අන්න රූපේ. අන්න සිත. එකතු වුණා. මොකද උපදින්නේ සැප විඳීම. දෙයක හොයනවා. අර බලු පැටිය බව් බව් ගගා ලෙවකද්දී අපි ඇඟ දෙවටිදි මොකද වෙන්නේ? ඔන්න හඬ ඇහෙනවා. කන ශබ්දේ කනි විඤ්ඤාණ. ඔන්න එකතු වුණා සැප විඳීම. ඔව්ද නැද්ද? අන්න. දැන් අපි දැක්කේ කොහොමද? සුබ වශයෙන් දැක්කද නැද්ද? දැක්කා. අපි දැක්කද දුකක් කියලා මේක? අපේ කිලිස් වැඩිනවා. අන්න රාගය, අන්න තෘෂ්ණාව. දැන් සමති විදර්ශනාව ක්‍රියාත්මකයිද? එහෙම නෑ. මෙහෙම හිතන්න. ඔහොම ඉද්දිම බලු පැටිය දැන් පාරයිනේ. එක පාර වාහනයක් එනවා වේගින්. චක් ගාලා හැප්පෙනවා. දැන් මොකද වෙන්නේ? තලපි වගේ වුණා. අර ඇස් දෙක බලු පැටියගේ මොකද වුනේ? එළියට විසි වුණා. බඩවැල් ටික පුපුරලා ගියා. කක්ක එළියට විසි වුණා. නේද? ලේ ටික වෙනස් මෙය වුණා. එතකොට බල්ල එතනමයි. හැම තැනම ජරාවත් එක විසි වුණා. ඇඟිත් එක ඇහක් ගහලා අපි පයින්නවා. වෙන්නේ නැද්ද? වෙනවා. දැන් ඔබ කල්පනා කරන්න දැන් පොඩි එකෙක් කෙනහනවද අනේ මේ පැටියව ගෙදර ගෙනියමු කියනවද? නෑ. දැන් මූණවල කටවල් වෙනස් වෙනවද නැද්ද? අන්න වෙනස් වුණා. එන ඒ ස්වභාවයේ ඊට ඉස්සෙල් තිබුණද නැද්ද? දැන් බලු පැටිය බෝලේ වගේ ඉදදී හැපෙන්න කලින් ওই ටික මැගේ තිබුණද නැද්ද? තිබුණනි. අපි දැක්කද? ආන්න දැක්කේ. එහෙනම් අපි ඇත්ත දැක දැකද ලෝකේ ඉන්නේ? නෑ. අන්න විද්‍යාව. ඊතර බාණ්ඩ අර විදිහට උනාට පස්සේ අපිට පිළිකුල ඇති වුණා. දුකක් ඇති වුණා. අන්න ලෝකේ රූපය ඇත්ත. අන්න අපිට ඇත්ත දකිද්දි මොකද උනේ? බලු පැටියව දැන් ගෙනියනවද ගෙදර? අන්න අත්හැරියා. ඊතර බුදුරජාණන් වහන්සේ මෙතනදි කියන්නේ මොකද්ද? පඤ්ඤා නරාණං රතන. මාණික්කේ මොකද්ද? ප්‍රඥාව. අර මුද්දේ තියෙන දියමන්ති ඒව මෙව නෙවෙයි. වෛරෝඩි ඒව නෙමෙයි. අපි අපල දුර වෙන්නේ කියලා ඕවනි කර කර ඉන්නේ. එවුවනි මේ අන්න පින්නතුනි රූපේ ඇත්ත දකින්න කෙස්ලොම් නියපොතු දුක දැක්කා. ඒතර දුක හටගන්නේ මොක කුමක්ද? මේ දේවල් වලට හිත ආසාවෙන් බැඳිලා ඉන්නවා. අන්න දුක හටගන්නේ. ආන්නේදී දුරු කරන්නට නම් මොකද්ද කරන්න ඕනේ? සමතියත් විදර්ශනාවත් වඩන්න ඕනේ. ඒතර චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරන එක සාක්ෂාත් කරන්න. ඒ සඳහා මගක් තියෙනවා සීල සමාධි.
හරි ලස්සන එනී බුදුරජාණන් කියා දෙනවා. මේක නිමේද පින්නතුනි ලෝකේ ඇත්ත. බෞද්ධ ඔබට මේක ඉගෙන ගන්න වෙන ආගමික සමහර වෙන කෙනෙකුට මේ අවස්ථාව නැහැ. මේක ඇත්ත වුණත් එයාලට හිතන්න පුළුවන් වුණත් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව නැති නිසා ඉතින් තින්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්නට වයසට යනකම් සිල් රකින්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ශ්‍රද්ධාවයි පිහිටලා ඉන්න කිව්වා. මාණික්‍ය ප්‍රඥාව කිව්වා. පුඤ්ඤං චෝරේහි දුහරಂತಿ හොරුන්ට ගන්න බැරි දේ මොකද්ද? පින කිව්වා. පේන දේවල් අරයි යන්න පුළුවන් නේ. පින පේන්නේ නැහැ. පින අපිට උපකාර වෙනවා සුගතිය කරා පැමිණෙන්න. ඒ නිසා පින්නොතිනි බලන්ට අර දෙවියෝ අහපු දෙයට බුදුරජාණන් වහන්සේ කියා දීපු සුන්දර ධර්ම. ඒ නිසා පින්නොතිනි මේ ධර්මයේ ඔබේ එදිනදා ජීවිතයට ගලප ගන්න. එහෙම දකිදි ශ්‍රද්ධාව ඔබේ හිත තුළ මොකද වෙන්නේ? ටික ටික පිහිටන්න පටන් ගන්නවා. අභ්‍යන්තරේ මොකද වෙන්නේ? පිහිටන්න පටන් ගන්න. ඉනිස ඔබ කල්පනා කළ යුතුයි ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන හිත පහදව ගන්නට නම් මේ ජීවිතය අවබෝධ කරගන්න. තරහක් තියෙනු තරහ කියන දේ අවබෝධ කරගන්න. රාගයක් තියෙනු රාගය කියන්නේ මොකක්ද කියලා හොඳට අවබෝධ කරගන්න. මෝහයක් තියෙනු මෝහය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න. ඒ රාගයේ ද්වේෂයේ මෝහයේ ලෝකේ පවතින හේතුවකින් මොනවා හින්දද පවතින්නේ කියලා අවබෝධ කරගන්න. ඒ රාග ද්වේෂ මොහ යම් හේතුකින් පවතිනොද හේතු නැතිවීමෙන් නැති වෙනවා. ඒ පවතින හේතු නැති කරද්දී යා රාග ද්වේෂ මොහලින් නිදහස් වෙනවා. ඒ නිසා පින්නතුනි බේත් පෙත්තකින් විසඳන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අර යාපනයේ අර සිද්ධියේදී අර ඒ අපරාධී කරපු මිනිස්සුන්ට ටැබ්ලට් එක දීගෙන යන්න තියෙනවා. පොලියෝ වලට බේතක් අපිට උපතින් විදිනවා වගේ ඔය ප්‍රශ්න අනාගතේ නොවෙන්න කියලා වෛද්‍යවරුන්ට කියලා බේතක් විදෝගෙන යන්න තියෙන්නේ කෝටි ගානට. ඔක්කොම එහෙනම් මොකද වෙන්නේ? නිදහස්. එහෙම වෙන්නේ නැහැ. පින්නතුනි ඒ නිසා තේරුම් ගන්න. මේන් ගැලවෙන්න තියෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ ගැන සිත් පහදව ගන්න. මේ කාරණා තුලින් ඔබ තේරුම් ගත යුතුයි මේ ධර්මයක් ලෝකෙ වෙන කවුරුත් කිවේ නැහැ බුදුරජාණන් වහන්සේ කියදු. ඒ බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මොහ දුරු කළසේක අරහන් වනසේක කියලා හිත පහදව ගන්න. මේ ටික ගුරු උපදේශ නැතුව අවබෝධ කරගෙන ලෝකයාට කියා දුන සම්මා සම්බුද්දයි කියලා ඒ තථාගතයන් වහන්සේගෙන් සද්ධාවේ ඇති කරගන්න.